ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝටම මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා අපේ සුපුරුදු ප්ලෑන් එකේ හැටියට ඔන්නඅද බදාදා ඉතින් මම අදත් ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න ආවේ ස්ටඩි ටිප් එකක් ගැන ඉතින් අපි අද බලමු ඔයගොල්ලන්ට තියෙන අනම්මන වැඩත් එක්ක ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලෝගේ පාඩම් වැඩ ටික හොඳින් කරගන්න කියලා මේ දවස්වල ඔගොල්ලෝ හුඟක් කාලවට ගෙදර ඉන්නේ. ඒ කියන්නේ ඉස්කෝලේ යන වෙලා තියෙන ඔන්ලයින්, එතකොට ක්ලාසස් ඔන්ලයින්, ඊට සමහර විට ක්ලාස් යවෙනව වෙන්නත් පුළුවන්. හැබැයි ගෙදරත් හුඟක් වැඩ. සමහරලාට අම්මා එක එක වැඩ කියනවෙන්න පුළුවන්, තාත්තා එක එක වැඩ කියනවෙන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොමත් එක්ක ඔගොල්ලන්ට ඔයගොල්ලන්ගේ පාඩම් වැඩත් කරගන්න වෙලා. හැබැයි ඉතින් ඔක පොඩි චැලෙන්ජ් එකක් ඔයගොල්ලන්ට. මටත් ඒ වගේම තමයි. මමත් දැන්ටත් ගෙදර වැඩ කරන ගමන් තමයි මගේ පාඩම් වැඩ ටික කරගන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ අනම්මනම් ඔක්කොම වැඩ එක්ක ඔයගොල්ලෝගේ පාඩම් වැඩ ටික හරියට කරගන්න කියලා. පළවෙනි ටිප් එක තමයි පාඩම් කරන්න කලින් හොඳින් සූදානම් වෙන්න. මේකෙන් මම සරලවම අදහස් කරන්නේ ටයිම් ටේබල් එකක් ගැන. මොකද අපිට තියෙන වැඩ කන්දත් එක්ක ඇත්තටම බලොත් විකානවා බොනවා ගෙදර වැඩ කරනවා නිදිනවා තව ඉස්කෝල වැඩ කරනවා ඔය ඔක්කොමත් එක අපි ටයිම් ටේබල් එකක් තිබ්බේ නැති වුණොත් අපි හිතන වෙලාවට අපි කැමති දේවල් කරනවා එක කනවා එක නිදිනවා එක ෆිල්ම් බලනවා ගොඩක් වෙලාවට ඕකෙන් වෙන්නේ පාඩම් කරන්න තියෙන වෙලාව අඩු වෙන එක. ඉතින් මෙන්න මේ තියෙන සීමිත කාලය මැනේජ් කරගන්න ඕගොල්ලන්ට කාලය කළමනාකරණය කරගන්න තමයි ටයිම් ටේබල් එක කියන එක වැදගත් වෙන්නේ. ඒකෙන් පුළුවන් ඕගොල්ලන්ට හරියට පාඩම් කරන්න ඕන වෙලාව දක්වලා ඒකට ඔයාව සූදානම් කරන්න. එතකොට මේ ටයිම් ටේබල් එක හදනකොට අනිවාර්යෙන් ඕගොල්ලෝ කන බොන ඒවට, එතකොට කොහෙ යනවා නම් ඒකට, එතකොට පොතක් කියවනවා නම් ෆිල්ම් එකක් බලන ඒවත් ඕගොල්ලෝගේ ටයිම් ටේබල් එකට ඇතුළත් කරගන්න අමතක කරන්න එපා. දෙවෙනි ටිප් එක තමයි ඕගොල්ලෝගේ ෆෝන් එක අයින් කරන්න. මේක ටිකක් කරන්න අමාරු දෙයක්. මොකද ඔන්ලයින් ක්ලාස් වලට එහෙම සම්බන්ධ වෙන ෆෝන් එක අපිට පාවිච්චි කරන්න යනවානේ. එහෙම නැත්නම් අපි මොන හරි නෝට්ස් බලනවා නම් අපිට ෆෝන් එක පාවිච්චි කරන්න යනවා. හැබැයි මේ ෆෝන් එක පාවිච්චි කරද්දී අනිවාර්යයෙන් ලිමිට් එකක් තියාගන්න. නැත්නම් වෙන්නේ ඕගොල්ලෝගේ කාලය ඕගොල්ලෝ දන්නේම නැතුව පාඩම් වලට යොදවනවා වෙනුවට ෆෝන් එකේ ඉන්න වැය වෙන එක. ඉතින් මේකට ඕගොල්ලන්ට පුළුවන් පුංචි පුංචි දේවල් ටිකක් ට්‍රයි කරන්න. පළවෙනි එක එයාප්ලේන් මෝඩ් ට්‍රයි කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයගොල්ලෝ ඩෝ නොට් ඩිස්ටර්බ් මෝඩ් එකක් දාගන්න පුළුවන්. ඊටවස් තව මේ ඇප්ස් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ පාඩම් කරන වෙලාව ට්‍රැක් කරන්න පුළුවන් ඇප්ස් තියෙනවා. අපි ඉස්සරහදී ඒක ගැන විස්තරාත්මක වීඩියෝ එකක් ගේන්න. එහෙම නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට වැඩ කරන වෙලාවට ෆෝන් එක ඕන වෙන්නේ නැත්තම් ඔයගොල්ලෝගේ අම්මට හරි තාත්තට ෆෝන් එක ටික වෙලාවකට දීලා දෙනවා. මම පාඩම් කරනවා. පාඩම් කරලා ඉවරනාට පස්සේ මට ෆෝන් එක දෙන්න කියලා. අනිත් වැදගත්ම දේ තමයි ෂෝට් බ්‍රේක්ස් වලදී. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය පැයක් පාඩම් කරලා විනාඩි 20ක බ්‍රේක් එකක් ගන්නවා නම් කොයිම වෙලාවකවත් ඔය ෂෝට් බ්‍රේක් එකේදී ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්න එපා. මොකද ඔයාට කන්ටිනියුස්ලි එක පාවිච්චි කරන්න ඕනත් ඒ කියන්නේ අපි දන්නේ නැවනම් Facebook යනවා. ගිහිලා දිගටම ඔයා විනාඩි 20 පාස් වෙනකන් Facebook එකේ හිටියොත් ඔයා පාඩම් කරන එක ඔයාලට ප්‍රමාද වෙන එක වෙන්නේ. ඒ නිසා කොයිම වෙලාවකවත් ෂෝට් බ්‍රේක්ස් වලදී ඔයාගේ ෆෝන් එක අතට ගන්න එපා. තුන්වෙනි ටිප් එක තමයි Wi-Fi off කරන්න. මේක හුඟක්ම වැදගත් වෙන්නේ ලැප්ටොප් එකෙන් පාඩම් වැඩ කරන නම් කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි. එහෙම නැත්තම් පාඩම් වැඩ කරන මම වගේ කෙනෙක්ට. මොකද Wi-Fi on කරලා තිබ්බට පස්සේ අපිට YouTube එකට ගිහ පොඩි වීඩියෝ එකක් බලන්න හිතෙනවා. එහෙම නැත්තම් මොන හරි gossip මොන හරි බලන්න හිතෙනවා. ගේම් තියෙන කෙනෙක් නම් විශේෂයෙන් පිරිමි ළමයි ගේම් එක ගහන්න ගිහලා චුට්ටක් වෙලා ඉන්න කියලා යනවා. ඊට පස්සේ ගොඩක් වෙලා ඉන්නවා. ඒ නිසා කොයිම වෙලාවකවත් ලැප් එකෙන් ආ පාඩම් වැඩ කරනවා නම් Wi-Fi on කරන්න එපා. අනිත් දේ තමයි notes මොන හරි දැන් download කරලා කරන්න උවමනා වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයා ඊළඟට පාඩම් කරන notes set එක කලින්ම download කරලා ලැප් එකට save කරලා තියාගන්න. හතරවෙනි ටිප් එක තමයි පුද්ගලයන්ගෙන් එල්ල වෙන බාධා අවම කරගන්න. හුඟක් වෙලාවට
මේ දවස්වල ගෙදර වල හැමෝම වගේ ගෙදර නංගිල මල්ලිල ඉන්නවනේ. ඒගොල්ලන්ටත් ස්කෝල නැති නිසා ඒගොල්ලෝ ගෙදර ඉන්නේ. සමහරලාට පාඩම් කරන වෙලාවට ඒගොල්ලෝ ටීවී බලනවා වෙන්න පුළුවන්, සද්දට සෙල්ලම් කරනවා වෙන්න පුළුවන්, එහෙම නැත්තම් නෑදෑයෙක් ආවොත් ඒගොල්ලෝ කුසීරලා කෑම ටිකක් හදලා යන්න පුළුවන් මොනා හරි. ඉතින් ඒ වගේ වෙලාවට ඔයා ඒගොල්ලන්ට දැනුවත් කරලා තියන්න, මම මේ වෙලාවේ පාඩම් කරනවා, මට මේකට සපෝට් එකක් දෙන්න කියලා. අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ සපෝට් එක ඔයාට හම්බ වෙයි. එහෙම නැත්තම් ඔයාට පුළුවන් ඔයාගේ කාමරේ තියනවා නම් ඒකේ දොර වහගෙන ඔයාගේ පාඩම් වැඩි හොඳට කරගන්න. එහෙම නැත්තම් ඔයා හිතන කොට දවල් කාලේ ඩිස්ටර්බන්ස් වැඩි, يعني හැමෝගෙම හින කරදරේ, අරක කරන්න මේක කරන්න ඔය ඔක්කොමත් වැඩ තියනවා නම් ඔයාට පුළුවන් රැට, ඒ කියන්නේ ඒගොල්ලෝ නිදිය ගන්න ගියාට පස්සේ ඔයා පාඩම් කරන වෙලාව මාරු කරගන්න. කියන්නේ දවල් කාලේ පාඩම් කරපු කෙනෙක් නම් ඔයාට පුළුවන් රැට පාඩම් කරන වෙලාව වෙනස් කරගන්න. එතකොට ඔයාට කිසිම කරදරයක් නැතුව ඔයාගේ පාඩම් වැටි කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. පස්සෙන් ටිප් එක තමයි බඩගින්න ඉන්න එපා. මම දන්නවා මේක බලන හුඟක් අය බඩගින්නක් ඉන්නේ නැතුව ඇති. හැබැයි මේ දවස තුන් වෙල කනවා කියන එකත් ලොකු චැලෙන්ජ් එකක් අපිට. ඒ නිසා කොයිම වෙලාවකත් තුන් වෙල විශේෂයෙන් උදේ දවල් රෑ කියන කෑම වේල තුන මිස් කරන්න එපා. මොකද අපි නොදන්නවා වුණාට, අපි හිතන්නේ නැති වුණාට ඕගොල්ලෝගේ පාඩම් වැඩ කරගෙන යන ඕගොල්ලන්ට කෑම කියන දේ හුඟක් වැදගත්. ඉතින් හොඳට වතුර බොන්නාලිත් එක පාඩම් කරන වෙලාවට මං ගාව ලොකු වතුර බෝතලයක් තියෙනවා. ඉතින් මම කරන්නේ ගොඩක් කලාට වතුර බොනක් පුළුවන් තරම් මට පේවෙනවා, මට තිබා එනවා. ඉතින් ඕගොල්ලොත් එක්ක පුරුදු වෙන ඇත්තටම ඇඟටත් හොඳයි, අනික මතක ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම පාඩම් කරන චූටි බඩගින්නක් ආවත් මම මේ කියන්නේ අමතර තුන් වේලට අමතරව බිස්කට් එකක් මොන හරි පොඩි දෙයක් කන්න, කෙසෙල් ගෙඩියක් වගේ දෙයක් කන්න. ඉතින් ඔය වගේ චූටි කෑමක් ඕගොල්ලොගේ බඩ හිස්ස තියන්න බෑ. මොකද නැත්තම් තව දෙයක් තමයි, එක්සෑම් ලං වෙද්දී ස්ට්‍රෙස් වැඩි වෙනකොට ගැස්ට්‍රයිටිස් වලට උනත් එන්න බලනවා. ඒ නිසා තුන් වේල හොඳට කන්න, බඩගින්නේ ඉන්න එපා. හයවෙනි ටිප් එක තමයි හොඳ නිින්දක් ලබා ගන්න. දැන් හුඟක් වෙලාවට එක්සෑම් ලං වෙලානේ අපේ නංගිල මල්ල වැඩ කරන්න පටන් ගන්න. ඉතින් ඒගොල්ලෝ නිින්ද කියන එක කැප කරන්න වෙනවා. ඉතින් එහෙම සිද්ධ කරගන්න නැතුව නිින්ද කියන එකටත් අවධානය දෙන්න. මොකද නිදා ගන්න එකෙන් ඕගොල්ලන්ගේ මොලේ හොඳට, කියන්නේ මතක ශක්තිය වැඩි වෙනවා, ඕගොල්ලන්ගේ මනසට විවේකයක් ලැබෙනවා. ඉතින් ඒ දේවල් ඕගොල්ලන්ගේ මානසික ඒකාග්‍රතාවයට ඕගොල්ලෝ වැඩි ටික හරියට කරගන්න උවමනා වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාට එක්සෑම් එකක් ළඟ නැත්තම් පැය 8කවත් නිින්දක් ගන්න. එහෙම නැත්තම් ඔයාට එක්සෑම් එක ළඟ නම් පැය 6කවත් අඩුම නිින්දක් ලබා ගන්න. ටිකක් එක්සෑම් ළඟ වෙද්දී ඔයාගේ ධාරිතාවයත් එක්ක වෙනවාට පුළුවන් කමක් තියෙනවා නම් නිඳ චුට්ට චුට්ට කැප කරලා ඕගොල්ලෝ වැඩ ටික කරන්න. හැබැයි නිදාගන්නේ නැතුව නිදි මරාගෙන වැඩ කරන්න එපා. මොකද ඒකෙන් ඔයාගේ නිරෝගීකම ලොකු බාධාවක් එල්ල වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඉගෙන ගන්න ඕගොල්ලෝ හැමෝටම වගේම විශේෂයෙන්ම මේ සැරේ ඒලෙවල් කරන අංගිල මල්ලට හුඟක් වැදගත් වෙයි. මොකද ඒගොල්ලෝ හුඟක් බාධක මැද්දේ තමයි මේ සැරේ ඒලෙවල් එක්සෑම් එක ලෑස්ති වෙන්නේ. ඉතින් නංගි මල්ලි හොඳට ඕගොල්ලෝ වැඩ ටික කරගන්න. පුංචි මතක් කිරීමක් කරන්න, වොයිස් ස්ටඩි විත් ගිමි ෆේස්බුක් පේජ් එකට තාම ජොයින් වෙලා නැත්නම් ඒකට ජොයින් වෙන්න පුළුවන්. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්. ඊළඟ සතියේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔබලා හැමෝටම සුබ දවසක්.